දැන් මාධ්‍යමවත් තියලා බහුදාස කිව්වනේ ඔබතුමාගේ නම සඳහන් කරානේ මෙහෙම 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 මෙහෙමයි කියලා. ඔව් ඉතින් ඔය කියන මන්ත්‍රීවරයා අවම වශයෙන් දැන් මල පැනලා ඉන්නවා මොකද ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්න බැරි හින්දා. අඩුම වශයෙන් ඔහුට දැනුමවත් ඔහු දන්නේවත් නැහැ උදයාංග වීරතුංග කියන්නේ හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ වගේම අවුරුදු 30ක් රුසියාවේ හා යුක්‍රේනයේ හිටපු කෙනෙක්. ඒක නිසා නිකාං දැන් ඒගොල්ලන්ට අවශ්‍ය මේ නැවත පාර්ලිමේන්තුවට එන්න. මම මේ මන්ත්‍රීවරගෙන් ඉල්ලා සිටනවා. දැන් මේ දවස්වල ගියාම පාර්ලිමේන්තුවේ හැමදාම අර කැන්ටින් එකෙන් කාලා පොඩ්ඩක් සැපට ඉන්න. මොකද ඉදිරියට කැන්ටින් එකට යන්නත් බෑනේ. ඒකින්ද මේ මිනිස්සු ඇතුල් වෙලා තියෙන්නේ නීතියානුකූලව රුසියාවේ ආණ්ඩුවට හමුදාවට. අන්න ඒක ඔබලාගේ මන්ත්‍රී කණ්ඩායමෙන් අලි සබ්‍රි ඇමතිවරයට කියලා ඔහුට ගිහිල්ලා කතා කරලා මේ ගිවිසුම අවලංගු කරන ක්‍රමයක් ගැන හිතන්න. නිකන් වාචාලකමට කෑ ගහන්න නැතුව. අපි දැක්ක ඔබතුමා කිව්වා මේක අපි දවස් දෙකෙන් ගෙන්නන්න පුළුවන් කියලා බාර දෙනවනะ. තාම නැද්ද මොකුත් ඒක කරත්. මට ඒ බල වගකීම බාර දීලා නැහැ රජයක් විදියට. රජයක් විදියට වගකීම බාර දෙනවනම් මම එහෙ අවුරුදු 9ක් වැඩ කරපු කෙනෙක් විදියට ඊළඟට ඒ අපේ රටවල් දෙක අතර පළවෙනි වතාවට යුදමය රහස් හුවමාරු කිරීම හා යුදමය අන්‍යෝන්‍ය සහයෝගතාවය ලබා ගැනීමේ ගිවිසුම අත්සන් කරේ උදයංග වීරතුන්. ඒ නිසා ඒ ගිවිසුම අනුව වැඩ කරන්නත් ඒ තැන්වලදී කා එක්කද කතා කරන්න කියන ගැන ඔය කියන මන්ත්‍රීවරයට වැඩිය මට දැනුමක් තියෙනවා. මෙච්චර මේ නිවුස් වල පෙන්නන මාධ්‍යයෙන් පෙන්නන මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා. රජයෙන් කියලා නැද්ද ඔබ දැන් උදමත් කියුනේ මට දවස් දෙකෙන් බාර දුන්නා ගේන්න පුළුවන් කියලා. මම ඒ වගේ කීම අදත් ගන්න. තාම කියලා නැද්ද කවුරක්වත් අද වගේ යුත්තේ. ඉල්ලීමක් කරලා නැද්ද? එහෙමනේ. බාර ගන්න කියලා. යහපාලන ක්‍රෝධ වෛරී වෛරාත්යෙන් රට විනාශ කරපු මේ යහපාලන යුගයේ අයත් එක්ක මගේ තියෙන පරස්පර විරෝධී අදහස්නේ. මේ රට විනාශ කළේ මේ රටේ ණය කන්දරාවට සම්පූර්ණ වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ එදා හිටපු යහපාලන නඩේ මේ රටට ඩොලර් බිලියන 14.8ක 13.8ක ණය කන්දරාවක් ගත්තේ මහින්ද රාජපක්ෂවත් ගෝඨාභය රාජපක්ෂවත් නෙමෙයි. එදා ඒ යහපාලන රජේ මෛත්‍රීපාලගේ මූලෙ. ඒකට ඒ අයට ඒ රටේ බංකොලොත්භාවයට ඇදලා ගියපු අයගේ ඒ ක්‍රමවේදයට මම විරුද්ධයි. මේ පේන්නේ ළඟදී සංචාරකයන්ව විනාශ කරන්න වීසයකට මුදල් හම්බ කරන්න ඡන්දෙට ඒකට කරපු වැඩේ පේන්නේ. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් කරන රජයක ඒ ගති ඒ ප්‍රතිපත්ති වලට මම විරුද්ධයි. නමුත් මෙතනදී මම ඉදිරිපත් වුණේ මේ අපේ රණවිරුවක් ඒ වගේම ලාංකිකයන් ඔහුන්ව බේරගන්න මට තියෙන දැනුම මා පාවිච්චි කරන්න විදියට කියලා රටක් විදියට. දැන් මේ පාර්ලිමේන්තු විසිරවන්න කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්නේ කලින්ම ජනාධිපතිවරණයක්ද? මුළු රටම බලන් ඉන්නවා ජනාධිපති මැතිවරණයක් එනකම්. අර ළඟදී විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොම පැහැදිලිව කිව්වා කොකා පෙන්නන වැඩක් කියන් කියලා. ඔව් පාර්ලිමේන්තු මැතිවරණය එනවා එනවාමයි. මොකද නමුත් ඊට තව පාර්ලිමේන්තු විසිරුවා හරින්න කලින් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙච්ච 50 අනුමත කර ගැනීම වැනි රාජකාරී ටිකක් තියෙනවා. ඒ ඉවරෙච්ච ගමන් පාර්ලිමේන්තු විසිරුවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යන්න දෙපාර්ශ්වය එකඟ වෙලා තියෙනවා. ඒක දෙපාර්ශ්ව කියන්නේ එකඟ වෙලා නෙමෙයි දෙපැත්තම යම්කිසි මොකක්ද ඒකට කියන්නේ බැඳීමකට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා දැන් 6 වතාවක් සාකච්ඡා කරානේ. ඒකේ ප්‍රතිඵලයක්ද මේ සෙල්ලමයි. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා වෙච්ච ගොඩක් අවස්ථාවලදී දේශපාලනයේ පමණක් නෙමෙයි. මොකද පොහොට්ටු වේ මන්ත්‍රීවරු තමයි බහුතරයක් ඉන්නේ. එතකොට ඒ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ගැටලු තියෙනවා. ජනාධිපතිවරයා සමහර වෙලාවට දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ හිතවතුන් කියන දේවල් විතරයි. එතනදී අපේ මන්ත්‍රී කණ්ඩායමට අසාධාරණයක් වෙන අවස්ථා තියෙනවා. අන්න ඒව ගැන තමයි
බහුතරයක් සාකච්ඡා කරන්නේ. නමුත් ජනාධිපතිවරයා මුලින්දම දන්නවා ඔහු ජනාධිපතිවරණයට එන්නේ නෑමයි. ඒ වගේම ඔහු ජනාධිපතිවරණයට එන්නේ නැත්නම් ජනාධිපතිවරණයක් පගත්තුවොත් වෙන පාක්ෂයක් ජයග්‍රහණය කරොත් ඒ එන පාර්ශ්වය අනිවාර්යෙන් පාර්ලිමේන්තු විසිරුවා හරිනවා. ඉතින් ඒ විසිරුවා හැරියත් මේ දැන් බලාපොරොත්තු වෙන කාලේ විසිරුවා හැරියත් මාස දෙක වෙනසක් තමයි තියෙන්නේ. නමුත් බහුතරයක් අද මන්ත්‍රී කණ්ඩායම බයයි ඡන්දකට යන්න උහුම් පරදිනවා කියලා දන්නවා. ඒ හින්දා මට චෝදනා කරන මන්ත්‍රීවරයට කියන්නේ ඊළඟ සැරේ දිනන්න නම් බෑ, අපේක්ෂකත්වයේ ගන්න පක්ෂයක් හොයාගන්න. ඒක කවද විසිරුවා හරින්නේ? මට ආරංචි විදියට එය සිදුවෙනවා ජූනි මාසේ 14 වෙනිදා. සමහර විට පාර්ලිමේන්තු වැඩ කටයුතු ඊට කලින් ඉවරුනොත් ඊට කලින් එය සිදුවෙනවා. මොකද අගෝස්තු පළවෙනි සතියේ ඡන්දය තියන්න නීතිමය අවසරය ලැබෙනවා. බලාපොරොත්තු වෙන විදියට 2019 2020 තිබුණේ අගෝස්තු මාසේ. ඒ වගේ දිනකම මහජන්දේති නෑ ඔබතුමා එකපාරක් කොමන මතකයි බැසිල් රාජපක්ෂ මහත්තයා මෙන්න මේ දාට එනවා කියලා. ඔය දේ දාවල. එතකොට දැන් ඡන්දේ විසිරුවා හරිනවා ජූනි මාසේ 14 අනිවාර්යෙන් ඒක වෙනවමයි. ප්ලස් මයිනස් දවස් 30ක් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මම මාධ්‍යයට කිව්වා කියලා උදෑයන්ට හොඳටම බැලලා ජනාධිපතිවරයා නෑ මං කලින් විසිරවනවා කියලා කියන්නත් පුළුවන්. ඔව් ඔබතුමාගේ ආරංචි හැටියට ජූනි 14 ඒ කාලේ තමයි මෙමනේ ජනාධිපතිවරයා කියන්නේ එක පුද්ගලයෙක්. ඔහු සමගත් ඉන්නවා කණ්ඩායම. එතකොට මේ කණ්ඩායම හා අපේ කණ්ඩායමේ දෙපැත්තේ එකඟතාවය, ඒ වගේම සජිත් ප්‍රේමදාස කණ්ඩායමත් විරුද්ධ වෙන එකක් නැහැ. විරුද්ධ වෙන්නේ ඉතින් අනුර කුමාරගේ කණ්ඩායම තමයි. එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුවොත් කවුද එතකොට අගමැති අපේක්ෂක වෙන්නේ පොහොට්ටුවේ? අගමැති අපේක්ෂකේ නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ දැනට. නමුත් නාමල් රාජපක්ෂ ජාතික සංවිධායක රට පුරා ගිහිල්ලා ඒ සංවිධානය කටයුතු කරනවා. ලබා ගන්නා ඡන්ද මැතිවරණ ආසන ප්‍රමාණය හා ඊළඟ අපේක්ෂකයා ජනාධිපති කවුද කියන එක මත අගමැති අපේක්ෂකයා තීරණය. ධම්මික පෙරේර මහතාගේ භූමිකාව මොකද්ද? ධම්මික පෙරේර මහතා ඉතාම ප්‍රබල අපේක්ෂකෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඊළඟ මැතිවරණේ. ඒ වගේම එතුමාගේ වැඩසටහන රටේ ලොකු ජනප්‍රියතාවයක් ලබාගෙන තියෙන ඔහු තමන්ගේම වැඩසටහනක් ගෙන යන අද රටේ පිළිගැනීමක් තියෙන පෞද්ගලික මම ඉතාම කැමති පුද්ගලයේ. එවැනි පුද්ගලයන් මේ රටට සේවය කරන්න ඕන. මොකද මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තුවේ උගත් මන්ත්‍රී පිරිසක් බැසිල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර ගෙනේ කියලා. එහෙම නැත්නම් ඉතින් රසිප්පුකාරයෝයි ඕලෙල් පාස් නැති අගමැති සීන තියන අයයි නෙමෙයි පාර්ලිමේන්තුවට ගේන්න ඕන. පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයිද? කිසිම විදියකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොට්ටුව අපේක්ෂකෙක් වෙීමේ සම්භාවිතාවක් නැහැ. මොකද අපේ පක්ෂ දෙක අතර තියෙන්නේ සම්පූර්ණ ප්‍රතිව හැඟි. එතකොට පොහොට්ටුවෙන් කවුද එන්නේ සාමාන්‍ය ජනාධිපතිවරණයක් කවුද ඉදිරිපත් කරනවද? අනිවාර්යෙන් පොහොට්ටුව ලකුණ බැලට් පේපර් එකේ තියෙනවා. අනිවාර්ය පොහොට්ටුව ලකුණෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් වෙනවා. ඒක අපේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය වෙලාවෙදී රටට හෙළි කරයි. අපේක්ෂකයෝ ඉන්නවා. වැඩි කැමැත්තක් වැඩි ඡන්දය තියෙන කාටද? නාමල් රාජපක්ෂ මහත්තයාට නැත්නම් ධම්මික පෙරේර මහත්තයාට? අපිට මේ වෙලාවේ ඒ ගැටලුව ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ පක්ෂයක් විදියට. මොකද අනිවාර්යෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් නෙන්නේ. එතකොට අපිට මේ වෙලාවේ අවාසිදායකයි කවුද අපේ අපේක්ෂකයෝ කියලා නම් කිරීම. ජූනි 14 විසිරවහරන කවද විතර තියයිද පාර්ලිමේන්තු මැතිර? අගෝස්තු 1 සතියේ ඡන්දය පැවැත්වෙනවා. ඒ කියන්නේ අගෝස්තු 2 සතියේ අලුත් පාර්ලිමේන්තුවක් අලුත් අගමැතිවරේ අලුත් කැබිනට් මණ්ඩලයක් අද ඉන්න ජනාධිපතිවරයාම පත් කරනවා. ඒකත් විශ්වාසයි. ජනාධිපතිවරණයක් එන්නේ කවදද ඒතකොට? ජනාධිපතිවරණේ කාලය තියෙන්නේ ඔක්තෝබර් මාසෙට කිට්ටු කරලා ඒකේ විදියටම පාත් කරනවා කියනත් විශ්වාසයි.